පවතින වාතාවරණයේ යටතේ කුඹුරු අස්වැද්දීම සඳහා බලධාරීන් ජලය නිකුත් කළත් ගොවීන්ට කෘෂි රසායන පොහොර සහ ඉන්ධන සපයාගත නොහැකි වීමෙන් ඔවුන් විවගාවෙන් ඉවත් වී සිටිනවා. ගොන් රජයට කියනවා මේකට පොහොර ටිකක් දීලා ඉඳපියව. නැත්තම් මේක සෝමාලියාවක් ඉතියෝපියාවක් වගේ වෙනවා. ඊට පස්සේ කණ්ඩත් නෑ. නියම වෙලාවට ගොවියට තෙල් ටික පොහොර ටික නැතිකම තමයි ආහාර හිගේට මුල. මේ පාර කාබනික පොහොරත් නෑ. අනිත් පොහොර ඇටයක්වත් නෑ. දෙනවා කියලා පොරොන්දු වෙච්ච කට්ටියත් නෑ. මෙවැනි පසුබිමක සහල් මිලද තවදුරටත් ඉහළ යෑම නිසා ජනතාව පීඩාවට පත්ව සිටිනවා. නාඩුයම 220යි, සම්බා 230යි, කිරි සම්බා 280යි. මෙලියන් නාඩුකම යන්නේ. වැළඳාම උඟක් අඩුයි. මිනිස්සු ඔක්කොම මිල ආලාලා යනවා. බඩි දාගත්තම ආල් වලටම යනවා, ආල් කිලෝ 3ටම යනවා තාක්. එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රසක එළවලු මිලද මේ දිනවල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා. තක්කාලියම රුපියල් 1000 අද බෝංචි 480යි, කැරට් රුපියල් 400යි, මාළුවේ රුපියල් 480යි, උඩරට පහතරට එළවලු සෑම දෙයක්ම මිල වැඩි. ධන වැඩි ජීවත් වෙන අමාරුයි. තේ මාර දුගක් මාත් තෙමින්නේ අපි. මේ අතර තඹුත්තේ ගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අද රැගෙන ආ කෙසෙල් අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ගොවින් අපහසුතාවයට පත් වුණා. ඊට හේතු වී තිබුණේ ඩීසල් හිඟය නිසා වෙළඳුන්ට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි වීමයි. අපි අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ අද. මාස ගණන් සේ විකිරෙන්නේ නැහැ. දවසර කිලෝ 2000 3000 කයින් කරනවා. 1000 ගණන් මම ඔයලා කරනවා. ඒ කාලත් ඉතුරුලා මේ කිලෝ 1000 ගණන් මෙතන තියෙනවා. මේ කරන් ගිර අන්තරාතුවේ ඉන්නවා. හන්ද නැති රිලවුට් ගමයි. ඒ රිලවුට් දෙන තමයි ගෙනියන්නේ.